සුබෝදෑසන මාධ්‍ය වේදී සීලු දෙනාටම ජාතික ජනබල වේගයේ ගණකාධිකාරී සහ විගණන එකමුතුව වෙනුවෙන් මම කතා කරන්නේ හිටව ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා. අපි අද කතා කරන්න යන මාතෘකාව සම්බන්ධයෙන් මුලින්ම සඳහන් කළ යුතුයි කරුණු කීපයක්. අපි යන්නේ 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් වූ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න. මේ මොහොත වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් ගොනු වෙලා තියෙනවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධව. අධිකරණයේ ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු පිළිබඳව කතා කිරීමේදී අපි ඉතා පරිශ්‍රමයෙන් කතා කළ යුතු වෙනවා. මොකද අධිකරණයට අපහසුයක් නොවන ආකාරයට සහ අධිකරණ ක්‍රියාවලියට අගතියක් නොවන ආකාරයට, ඒක නිසා අපි අධිකරණයේ තියෙන කරුණු පිළිබඳව කිසිවක් මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ගරු අධිකරණයේ විසින් මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර හෝ එහි තියෙන සාකච්ඡාවල් ගැන හෝ එහෙම නැතිනම් එහි නඩු ආරවලදී කතා කරපත් දේවල් හෝ ඒ කිසිවක් අපි මෙතෙන්දී සඳහන් කරන්නේ. මෙතෙන්දී අපි ප්‍රධාන වශයෙන්ම ගණකාධිකාරීවරුන් සහ විගණකවරුන් විදිහට මෙම කරුණ සම්බන්ධයෙන් සියුම් ලෙස සොයා ගැනීමේදී අපි පාදක කරගත්ත රජයේම චක්‍රලේඛ කැබිනට් පත්‍රිකා ඇතුළු තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරු මත තමයි අපි මේ හෙළිදරව් කිරීම කරන්නේ. මුලින්ම සඳහන් කරන්න ඕනේ, අපි කියන කරුණවල වගකීම 100% අපි ගන්නවා. ඒක නිසා මේ කියන කාරණා විශේෂයෙන් මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අපි අද ඉදිරිපත් කරන කාරණා මෙතෙක් කිසිම මාධ්‍යයක හෝ වෙනත් දෙයක ගියේව නෙමෙයි. අපි දැන් මාතෘකාවට ආවොත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ඊට හේතුව උනේ මොකක්ද කියන කාරණේ විග්‍රහ කරනකොට ඊට වගක යුතු පාර්ශ්වයන් කීපයක් සිටිනවා. මැතිවරණ දෙපාර්තමේන්තුවට මැතිවරණයක් පැවැත්වීම සඳහා ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන රාජ්‍ය ආයතන කීපයක් තියෙනවා. පළවෙනිම රාජ්‍ය ආයතනයේ තමයි මැතිවරණ දෙපාර්තමේන්තුවට මැතිවරණය පවත්වන්න බෑ චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න නැතුව. ඒක නිසා රජයේ මුද්‍රණාලය, එහෙම නැත්නම් රජයේ නිල මුද්‍රණකරු විදියට රජයේ මුද්‍රණාලය මේකට සම්බන්ධ වෙනවා. පොලිසිය සම්බන්ධ වෙනවා ආරක්ෂාව සැපීම සම්බන්ධව. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුවට පැවරී තියෙනවා වෙනමම රාජකාරියක්. ඊට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලික කරගෙන තේරීම් භාර නිලධාරීවරුන්ගේ රාජකාරිය තියෙනවා. එතකොට මැතිවරණ දෙපාර්තමේන්තුව මේ ආන්ත්‍රණයත් එක්ක තමයි මැතිවරණයක් පවත්වන්නේ. ඒක නිසා මෙම ආයතනවල සහයෝගය නැතුව මැතිවරණ දෙපාර්තමේන්තුවට මැතිවරණයක් පවත්වන්න බැහැ. අපි මේ එළිදරව් කරන්නේ යන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවට තමුන්ගේ රාජකාරියේ ඉටු කරන්න බැරි වෙන ආකාරයට මේ ආන්ත්‍රණය අක්‍රිය කළේ කොහොමද කියන කාරණේ. මේ සෑම ආයතනයකම ආයතන ප්‍රධානීන්ට තමයි වගකීම් පැවරලා තියෙන. උදාහරණයක් විදිහට ගත්තොත් රජයේ මුද්‍රණාලය බැලුවොත් එහෙම රජයේ මුද්‍රණාලය අධිපති මෙම කාර්යභාරය සම්බන්ධයෙන් වග කියන්න එයාට තියෙන වගකීමක් තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට තියෙනවා එක වගකීමක්, පොලිස්පතිට තියෙනවා, තැපැල්පතිට තියෙනවා, මේ ආකාරයෙන් තියෙනවා. දැනට මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සමාජය තුළ සාකච්ඡා වෙලා තියෙනවා. මේ හැම සාකච්ඡාවකදීම වකිලතු පාර්ශවයෙන් එන උත්තරේ තමයි අපිට කරන දෙයක් නැහැ, අපි රජයේ නිලධාරීන්, අපිට සිද්ධ වෙලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ සහ ඒ චක්‍රලේඛ මත කටයුතු කරන්න. එතකොට ඒ චක්‍රලේඛ වලින් මැතිවරණයක් පැවැත්වීමට අදාළ වටා පිටාව සංවිධානය කිරීම සඳහා ඉඩක් නැහැ. ඒක මත අපිට අපේ කාර්යයන් සීමා වුණා. ඒක නිසා අපේ කාර්ය ඉෂ්ට කරගන්න බැරි වුණයි කියන තමයි මේක හේතු කරලා තියෙන්නේ. එතකොට මේ කාර්ය සඳහාම රජය විසින් භාවිතා කරපු චක්‍රලේඛ කිහිපයක් තියෙනවා. අපි මේ සොයාගත්ත දේවල් අනුව අපිට තේරිලා තියෙන්නේ මැතිවරණය කියන එක කඩාකප්පල් කිරීම සඳහා නිලධාරීන්ව එතෙන්ට මෙහෙවලා නිලධාරීන්ට ආරක්ෂාව දීම සඳහා චක්‍රලේඛ සහ කැබිනට් පේපර් නිකුත් කරපු තත්වයක් තමයි මේ තියෙන්නේ. ඒක තමයි මෙතෙන්දී අපිට පැහැදිලිවම ගන්න තියෙන කාරණය. ඒක නිසා මෙම කාරණය ගැන සියුම්ව අපි සලකා බැලිය යුත්තේ ඡන්ද අයිතිය නැති කිරීම සඳහා පාලකින්ගේ ඌමනා මත නිලධාරීන්ට කටයුතු කිරීමට ඉඩකඩ ලැබී තිබීම සම්බන්ධයෙන් අපි එකින් එක අරගෙන කතා කරන්න කැමතියි. ඉස්සෙල්ලාම අපි ගත්තොත් එහෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු ඒ අනිකුත් මුද්‍රණ කටයුතු සිදු කළ යුතු මේ රජයේ මුද්‍රණාලය සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ කාර්යභාරයේ පොදුවේ තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා අයවැයක් සම්මත වෙනවා හැම අවුරුද්දකම. ඒ අයවැය සම්මත වෙන එක එහි දෙවෙනි වැඩසටහන තියෙන්නේ වාණිජ මුද්‍රණ කටයුතු.
එතකොට රජයේ මුද්‍රණාලය විසින් රජයේ විවිධ ආයතන වලට අවශ්‍ය කරන පත්‍රිකා, ෆෝම්, ආකෘති පත්‍ර, ඡන්ද පත්‍රිකා වගේ වාණිජ මුද්‍රණය කරගෙන යනවා ඉදිරියට. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රමය සඳහා වාර්ෂික ආයවැය මගින් ප්‍රතිපාදන සලසලා තියෙනවා. එතකොට රජයේ මුද්‍රණාලයේ කාර්යභාරය වෙන්නේ වාණිජ මුද්‍රණය සඳහා ලැබෙන ඇනවුම් කටයුතු කිරීම සඳහා පහසුවක් වෙන විදිහට බඩු ගබඩා කරගෙන තියාගෙන එන එන ඇනවුම සම්පූර්ණ කිරීම. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ අපි කතා කරන 2023 පළාත් පාලන මැතිවරණයට අදාළ අවුරුද්දේ වාණිජ මුද්‍රණය සඳහා ද්‍රව්‍ය මිලදී ගැනීමට සඳහා පමණක් වෙන් කරලා තියෙන මුදල මිලියන 4000ක්. රුපියල් කෝටි 400ක්. එතකොට රජයේ මුද්‍රණාලයාධිපති කරන්නේ ඒ රුපියල් 4000න් මිලියන 4000න් බඩු අරගෙන ඒවා ගබඩා කරගෙන එළියෙන් එන මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ වෙන ආයතන වලින් හෝ මුද්‍රණ කටයුතු සඳහා යන ඇනවුම් අරගෙන ඒවා සම්පූර්ණ කරලා දීලා ඉවරලා ඒකට යම්කිසි ලාභයක් තියෙනවා නම් ඒවත් අය කරගෙන ඒ ගාණ අය කරගන්න එක. ඒක නිසා මේ භාණ්ඩ සැපයීම කියන එක රජයේ මුද්‍රණාලය විසින් තමුන්ගේ වාණිජ මුද්‍රණ කටයුතු සඳහා භාණ්ඩ මිලදී ගැනීම, සේවකයන්ට ගෙවීම සහ බිදුලි බිල් ගෙවීම වගේ ඒවා සියල්ලටම මේ වාණිජ මුද්‍රණ කටයුතු සඳහා දෙවන වැඩසටහන යටතේ මුදල් සැලසීලා තියෙන්නේ. ඒක නිසා වාණිජ මුද්‍රණ කටයුත්තක් ආවම පස්සේ ඒ ඇනවුම එන පාර්ශ්වයට කියන්න මේ පුළුවන්කමක් නැහැ මුද්‍රණාලය අධිපතිට. හරි ඔයාගේ ටික ගහලා දෙන්න මට කොළ ගන්න ඕනේ, කොළ ගන්න මට සල්ලි දෙන්න. රයිට්? එහෙම කියන්න බෑ. එයාට කරන්න තියෙන්නේ එයාට තියෙන ප්‍රතිපාදන යටතේ ඒ බඩු ටික අරගෙන සේවකයන් යොදලා ඉවරලා ගහලා ඇනවුම බාර දෙන්න. එතකොට ඇනවුමට සල්ලි ගෙවන එක තමයි එළිය පාර්ශ්වය කරන්නේ. එතකොට කාලාන්තරයක් තිස්සේ මේ රජයේ මුද්‍රණාලය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව අතර මැතිවරණ විශාල ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දී මැතිවරණ දෙපාර්තමේන්තුවට ලැබෙන ඇනවුම සම්පූර්ණ කළයන් පසු ඒකට මුදල් ගෙවීම සිදු කරලා තියෙන බොහෝ වෙලාවට මැතිවරණය පහුවෙලත් මාස 6කට වඩා වැඩි කාලයක් ගියාන් පස්සේ. ඒක තමයි රජයේ සාමාන්‍ය සම්ප්‍රදායයි. රජයේ ආයතනයක් විසින්ම රජයේ ආයතනයකට සේවය සලසනකොට මුදලින් ගෙවීම කියන ඒවා එකවරම වහාම සිදුවන්නේ නැහැ. ඒක නිසා රජයේ මුද්‍රණාලයේ සම්බන්ධයෙන් අපිට තියෙන දීර්ඝකාලීන අත්දැකීම තමයි ඒක ණයට සපයන උදාහරණයක් විදිහට ගත්තොත් 2022 දෙසැම්බර් 31 වෙනකොට රජයේ මුද්‍රණාලය විසින් අය කරගත යුතුව ඇති බිල්වල වටිනාකම මිලියන 90ක් විතර වගේ වෙන්න පුළුවන්. කියන්නේ විවිධ ආයතන වලට මේ පත්‍රිකා මුද්‍රණය කළා සීලසා ඒ රාජකාරී කටයුතු කරලා දීලා. ඒක නිසා රජයේ මුද්‍රණාලය එකවරම සල්ලි අරගෙන මේ ඇනෝම සම්පූර්ණ කරලා දෙන්නේ නැහැ. එහෙම රීතියක් ඇත්තෙත් නැහැ. ඒක නිසා ණයට මුද්‍රණය කියන එක තමයි සිද්ධ වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 2020 අගෝස්තු 5 තිබුණා පාර්ලිමේන්තු මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ඇනෝමක් දෙනවා රජයේ මුද්‍රණාලයට. එතකොට රජයේ මුද්‍රණාලයේ ඇනෝම සම්පූර්ණ කරලා දෙනවා මේ ඡන්ද පත්‍රිකා ඇතුළු අනිකුත් දේවල් මුද්‍රණය කරලා ඒවට මුදල් ගෙවන්නේ මැතිවරණයත් පහුවෙලා මාස ගණනාවක් ගියන් පස්සේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. එතකොට මේ සාමාන්‍ය ක්‍රියාවලිය ඇතුලේ තමයි මේ ඉතිරි ටික සිද්ධ වෙන්නේ. ඒක නිසා දැන් මැතිවරණයට සූදානම් වීමේදී රජයේ මුද්‍රණාලයේ සාමාන්‍ය ක්‍රියාවලිය කොහොමද? සාමාන්‍ය ක්‍රියාවලිය තමයි මැතිවරණ දෙපාර්තමේන්තුව නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීම සඳහා ඔවුන්ට යවනවා. අපි අහවල් මැතිවරණය පවත්වනවා. ඒකට ඡන්ද පත්‍රිකා මෙච්චරක් අවශ්‍ය වෙනවා මුද්‍රණය කරන්න. ඒ සම්බන්ධයෙන් ඔබගේ ඇනවුම අපිට දෙන්න කියලා. ඇනවුමේ වටිනාකම දෙන්න කියලා. ද්‍රව්‍ය, ශ්‍රමය, පොදු කාර්ය අනුව ඇස්තමේන්තුව හදලා එවන්න කියලා. මේක තමයි සිද්ධ වෙන හැමදාම සිද්ධ වෙන කාර්යය. අපි ගත්තොත් එහෙම 2020 අගෝස්තු 5 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් බැලුවයන් පස්සේ ඒකේ ඇනවුමේ වටිනාකම රුපියල් මිලියන 413යි. එතකොට මේ මැතිවරණයේ තිබ්බ 2020 අගෝස්තු 5 මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් එවන මේ ඇනවුම් ඉල්ලීමේ ලිපියට පිළිතුරු ලැබෙනවා. පිළිතුරු ලැබුණයන් පස්සේ මුදල් ගෙවන්නේ 2027 ගෙවනවා මිලියන 100ක්, 2028-23 ඒ කියන්නේ ඡන්දය පහුවෙලා තව මිලියන 200ක් ගෙවනවා. ඊට පස්සේ 2010-16 ඒ කියන්නේ ඡන්දය පවත්වලා මාස 2කට විතර පස්සේ තමයි ඉතිරි ටික ගෙවන්නේ. මේක තමයි ඒක නිසා සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලය සහ මැතිවරණ කාර්යාලය අතර තියෙන ගනුදෙනුවේ ස්වභාවය. දැන් අපි බලමු 2023 මැතිවරණයට මොකද්ද වුනේ කියලා. 2023 අපි කිව්වා
දෙදස් විසිදුන රජයේ මුද්‍රණාලයට මේ මුද්‍රණ කටයු සඳහා වැයවන ශ්‍රමය වෙනුවෙන් රුපියල් මිලියන 1350ක් වෙන් කරලා තියෙනවා වැටු සහ වේතන සඳහා. ඒ වගේම වාණිජ මුද්‍රණය සඳහා සැපයුම් වලට මිලියන 4000ක් වෙන් කරලා තියෙනවා. ඒ තත්ත්වය යටතේ තමයි ඒගොල්ලෝ මේකට මූණ දෙන්නේ. දැන් පළාත් පාලන මැතිවරණයට අදාළව 2023 ජනවාරි 4 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලිපියක් යොමු කරනවා. අපි පළාත් පාලන මැතිවරණය තියන්න යන්නේ මේ පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය කරන මේ මුද්‍රණ කටයුතු සපයා ගැනීම සඳහා ඔබගේ ඇසමෙන්තු අප වෙත ඉදිරිපත් කරන්න කියලා. ඒ ඉදිරිපත් කරනකොට ඒගොල්ලෝ කියන්නේ ද්‍රව්‍ය ශ්‍රමය සහ පොදුකාර්ය විදිහට ඉදිරිපත් කරන්න කියලා. ඒකට රජයේ මුද්‍රණාලය විසින් 2023 ජනවාරි 15 වෙනිදා පිළිතුරු සපයනවා. ඒකේ සඳහන් කරනවා සම්පූර්ණ වේදම මිලියන 401ක් වෙනවා. ද්‍රව්‍ය ශ්‍රමය සහ පොදුකාර්ය වැය වෙනවා මේ කාර්යයට. ඒක නිසා ඒ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන ගමන් ඇය මෙන්න මෙහෙම කියනවා. මේක තමයි කොල්ලන්ගේ ඇස්තමේන්තුව වෙන්නේ මේ රජයේ මුද්‍රණාලය අධිපති යවන. ඒකේ මෙන්න මෙහෙම කියනවා. එසේම දැනටමත් මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සපයාගෙන අදාළ මුද්‍රණ කටයුතු සිදු කරමින් පවතින අතර ඒ කියන්නේ රජයේ මුද්‍රණාලය අධිපතිට මැතිවරණයේ පැවැත්වීම සඳහා කොළ මිලදී ගන්න ආයි අවශ්‍ය වෙලා නැහැ. ගබඩාවේ තියෙනවා. ඒක නිසා තමයි මේ ජනවාරි මාසේ 15 මේකට උත්තර දෙනකොට කියන්නේ එසේම දැනටමත් මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සපයාගෙන අදාළ මුද්‍රණ කටයුතු සිදු කරමින් පවතින අතර එයා සල්ලි ඉල්ලන්නේ අමුද්‍රව්‍ය සැපයීම් කරුවන්ට ගෙවීම සඳහා මුදල්ය අවශ්‍ය වන බැවිනි කොටස් වශයෙන් හෝ ගෙවන්න කියලා. එතකොට මේක ඉල්ලන්නේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්ගෙන්. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ඉන්නේ රජයේ මුද්‍රණාලයේ සැපයීම් කරුවන්ට ගෙවන්න නෙමෙයි. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ඉන්නේ තමුන්ට ලැබෙන අවසාන නිෂ්පාදනයට අදාළව ගෙවන්න. සැපයීම් කරුවන්ට ගෙවීම මේ වගකීම තියෙන්නේ අයවැය යටතේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා මහා භාණ්ඩාගාරයෙන්. එතකොට සැපයීම් කරුවන්ට මුදල් ලබා ගන්න ඕනේ රජයේ මුද්‍රණාලය අධිපති ට්‍රෙෂරියෙන් සල්ලි ඉල්ලගෙන. ඒක නිසා මේ ඇනුමට අදාළ මේ පිළිතුරු ලැබුණෙන් පස්සේ මැතිවරණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා දැන් මැතිවරණ කටයුතු වලට අදාළ කාරණේ සම්පූර්ණ වෙයි කියලා. නමුත් දිගින් දිගටම අපිට මුදල් නැති නිසා මේ වැඩේ කරගෙන යන්න බැහැ කියන කාරණේ තමයි යන්නේ දිගටම. ඊට පස්සේ අපි තොරතුරු පනත යටතේ විමසා සිටිනවා රජයේ මුද්‍රණාලයෙන් ඕගොල්ලන්ට කොහොමද ද්‍රව්‍ය මිලදී ගන්න වුණාද මේ මැතිවරණයට ද්‍රව්‍ය වල අඩුපාඩුවක් වුණාද මේ කියන කාරණේ අපි ඒගොල්ලන්ගෙන් විස්තර ඉල්ලනවා. ඉල්ලුවෙන් පස්සේ අපිට ඒගොල්ලෝ එවනවා මැතිවරණ කටයුතු සඳහා ඍජුව සල්ලි වමුණා වෙලා තිබු මේ මේ භාණ්ඩ වමුණා වෙලා තිබුණේ නැහැ අපිට. අපිට භාණ්ඩ තිබුණා. ඒ භාණ්ඩ තිබුණේ මීට කලින් අපි මිලදී ගත්තේ බෑන් කියලා. ඒ අනුව රුපියල් මිලියන 900කට වැඩි මුද්‍රණ ද්‍රව්‍ය ගබඩාවේ ඒ වෙනකොටත් තිබිලා තියෙනවා. ඒක නිසා රජයේ මුද්‍රණාලය සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර මේ මුද්‍රණ ද්‍රව්‍ය තිබිලා තියෙනවා. මම ඔබට උදාහරණයක් ලෙස කියන්නම්. ඒකල අපිට ලිඛිතව දීලා තියෙනවා. අපි ඒකයි මේකේ කරුණු වලට අපි සම්පූර්ණ වග් කියනවායි කියලා ඉවරලා මේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අපිට ලිඛිතව දන්න පුතොරතුර ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. 2023 පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු වෙනින් අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඍජුව සැපයීම් මංශය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව නොමැති අතර 2022 වර්ෂයේ හා 23 වර්ෂයේ මාර්තු මාසයේ තෙක් දෙපාර්තමේන්තු අවශ්‍යතා මත මිලදී ගෙන ඇති ඉහත අමුද්‍රව්‍ය සඳහා ගෙවීමට ඇති බිල්පත් වලට අදාළ මුළු වටිනාකම මෙයින් දක්වා ඇත. වටිනාකම තමයි මිලියන 966ක ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කරනා වූ ද්‍රව්‍ය ඇතුළු අනිකුත් ලිපි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේක ගබඩා කරලා තියෙනවා. ඒක නිසා රජයේ මුද්‍රණාලය අධිපතිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකර සිටීම සඳහා කිසිම හේතුවක් නැහැ. මොකද ඔවුන්ම කියනවා 2022 සිට සහ 23 මිලදී ගත්ත මේ ද්‍රව්‍ය ඒගොල්ලන්ට තියෙනවා කියලා. මම එක උදාහරණයක් කියන්නම්. මේක සංඛ්‍යාවක් විදිහට 2022 ජනවාරි, ඒ කියන්නේ මේ මැතිවරණයේ කැඳවීමට අවුරුද්දකට පෙර 2022 ජනවාරි 31 වෙනිදා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන ආරක්ෂිත මේ කඩදාසි, ඒකට ඒකලෝ කියන්නේ ක්‍රීම් වෝ කියලා ඉවරලා ආරක්ෂිත කඩදාසි මෙට්‍රික් ටන් 50ක් රජයේ මුද්‍රණාලය විසින්
මිලදී ගන්නවා. ඒක ඒක ප්‍රවාහනය කරනවා 2022 ජනවාරි 31 වෙනිදා. ඒක වටිනාකම $1,10,820. ඒ කියන්නේ මැතිවරණයට අවුරුද්දකට කලින් බැලට් පේපර් ගැසීම සඳහා අවශ්‍ය කරන තොග තිබිලා තියෙනවා ගබඩාව ඇතුලේ. ඊට පස්සේ 2022 වර්ෂයේ පුරා සහ 23 එක්ක එකතු වෙලා තව $1,966,000 කියන්නේ ₹90,00,000 ද්‍රව්‍ය තිබිලා තියෙනවා. එතකොට විශාල මුද්‍රණ ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. දැන් රජයේ මුද්‍රණාලයාධිපතිට මුද්‍රණ කටයුතු කරගෙන යාම සඳහා ද්‍රව්‍ය කියන එක සම්පූර්ණයි. එතකොට යාගේ එස්තමේන්තුව තියෙන්නේ ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාර්ය ශ්‍රමය කියලා කියන්නේ මුද්‍රණ සේවකයන්ගේ වැටුප්. මුද්‍රණ සේවකයන්ගේ වැටුප් කියන එක අනිවාර්යයෙන්ම මුද්‍රණ කටයුතු කළා හෝ නැතා අනිවාර්යයෙන්ම හැම මාසයකම ගෙවනවා. ඒක නිසා එයාගේ පිරිවැය මූලිකාංග වන ද්‍රව්‍ය ශ්‍රමය කියන දෙකම සම්පූර්ණ වෙලා තියෙන්නේ. පොදුකාර්ය කියලා කියන්නේ විදුලිය ජලය වැනි මේ යටිතල පහසුකම් සඳහා යන ඒවා. ඒවා ගෙවීමටත් විශාල අවුලක් නැහැ. මොකද ඒවා ප්‍රමාණ ඒවා වටිනාකම ද්‍රව්‍ය සහ ශ්‍රමයේ වටිනාකමට වඩා ඉතා අඩුයි. දැන් රජයේ මුද්‍රණාලයාධිපතිනිය තමුන්ගේ ගැලවීම සඳහා කියන කාරණයක් තමයි චක්‍රලේඛවල තියෙන සීමාවල් කඩාගෙන එයාට යන්න පුළුවන් කමක් උනේ නැතේ කියන කාරණය. අපි මේක මේ අධිකරණයේ ඉදිරියේ තියෙන කාරණයක් නිසා අපි ටිකක් වගකීමෙන් කතා කරන්න ඕන නිසා මේ චක්‍රලේඛ ගැන අපි කතා කළ යුතුම වෙනවා. රජයේ මුද්‍රණාලයාධිපති තමුන්ට සීමාව වැටුණයි කියලා කියන චක්‍රලේඛවල මේ අංකත් එක්කම කිව්වොත් එහෙම පළවෙනි එක තමයි ජාතික අයවැය චක්‍රලේඛ අංක 3/2022. එතකොට මේක තියෙන රාජ්‍ය වියදම් පාලනය කිරීම කියලා 2022:4:26. මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ ලේකම් K.M. මහින්ද සිරිවර්ධන මහතා. හැබැයි මේ චක්‍රලේඛයේ කිසිම තැනක රජයේ මුද්‍රණාලයාධිපතිට තමුන්ගේ රාජකාරිය කරගෙන යාමට බාධා වන කිසිම ප්‍රතිපාදනයක් නැහැ. මොකද මේක නිකුත් කරන්නේම 2022:4:26 ඒ වෙනකොට පළාත් පාලන මැතිවරණයක ඇඳවලත් නැහැ. ඒක නිසා මේ චක්‍රලේඛයට මුවා වෙන්න බෑ එතුමියට. ඉන් අනතුරුව මේකලු සඳහන් කරන තවත් චක්‍රලේඛයක් තියෙනවා. ඒක තමයි අයවැය චක්‍රලේඛ අංකය 9/2022. මේක නිකුත් කරන්නේ 2022:12:27. 2022:12:27 කියලා කියන්නේ අපේ මැතිවරණ කටයුතු පටන් ගන්න තියෙන 2023 මාර්තුවල. මේ ඇවිල්ලා තියෙන්නේ 2023 වර්ෂය තුල වියදම් දැරීම සඳහා බලය දී මහා රාජ්‍ය වියදම් කළමනාකරණය. ඒ කියන්නේ රටේ තියෙන මුදල් අර්බුදය උඩ මෙන්න මේ දේවල් කරන්න කියලා තියෙනවා. මේ චක්‍රලේඛයේ ස්වභාවයක් තමයි මේක 2023 නිකුත් කරපු එකක් නෙමෙයි, මේක 2022 නිකුත් කරපු එකක්. මේකෙනුත් රජයේ මුද්‍රණාලයාධිපතිගේ කාර්යභාරයට කිසිම බලපෑමක් ඇයට තහංචියක් මුකුත් නැහැ. රයිට්. එතකොට මේ චක්‍රලේඛ දෙකම මැතිවරණයක් පවත්වාගෙන යාමට බාධා කරන චක්‍රලේඛ දෙකක් නෙමෙයි. මේ චක්‍රලේඛයේ පවා මේ අංක දෙකේ කියන චක්‍රලේඛයේ පවා තියෙනවා මෙන්න මෙහෙම එකක්. එතුමිගේ රාජකාරි කරගෙන යන්න පහසුවෙන් දැන් එතුමි කියන්නේ ද්‍රව්‍ය වලට සල්ලි ගෙවන්න ඕනේ නැහැ කියලා. මේ සල්ලි නැහැ කියලානේ. ඒකේ චක්‍රලේඛයේ තියෙනවා මෙන්න මෙහෙම. වර්ෂය තුල වියදම් දැරීමේදී පහත සඳහන් ප්‍රමුඛතා අනුපිළි වලට කළ යුතු වේ. පළවෙනි එක තියෙනවා අතැති බිල්පත් වගකීම් නිරවුල් කිරීම. ඒක නිසා 2022 මිලදී ගත්ත මේ විශාල මුද්‍රණ ද්‍රව්‍ය ප්‍රමාණයට මුදල් ගෙවන්න පුළුවන් කියලා මේ චක්‍රලේඛයේම තියෙනවා. මේක නිකුත් කරන්නේ භාණ්ඩාගාර ලේකම්. ඒක නිසා රජයේ මුද්‍රණාලයාධිපතිනිය මේ චක්‍රලේඛයේ අනුව සල්ලි ඉල්ලන ඕනේ මැතිවරණ කොමිෂන් නෙමෙයි. මොකද මේ චක්‍රලේඛයටදී බලය දීලා තියෙනවා 2023 වර්ෂයේ රාජ්‍ය වියදම් කළමනාකරණ යටතේ ගෙවන්න තියෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ පළවෙනි එක තමයි අතැති බිල්පත් සහ වගකීම් නිරවුල් කිරීම. ඒක නිසා 2022 ගෙනාපු ද්‍රව්‍යවලට මැතිවරණ කොමිෂන් සල්ලි ඉල්ලලා මැතිවරණ කොමිෂන් සල්ලි දුන්නේ නැතේ. ඒක නිසා සැපයුම්කරුවන්ට ගෙවන්න විදිහක් නැතේ කියලා රජයේ මුද්‍රණාලයාධිපතිට ගැළවි යන කිසිසේත් මිඩක් නැහැ මේ 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 රජය විසින්ම නිකුත් කරපු චක්‍රලේඛයේ අනුව. ඊළඟට ඒකොල්ල තවත් නිකුත් කරනවා චක්‍රලේඛයක්. ඒක නිකුත් කරන්නේ 2023. ඒක ඇවිල්ලා අයවැය චක්‍රලේඛ අංක 1/2023 2023:27. මේ චක්‍රලේඛයෙන් කියන්නේ වෙන මොනවාක්වත් නෙමෙයි රජයේ පුනරාවර්තන වේදම් 6%කින් අඩු කරන්න කියලා. රයිට්. රජයේ පුනරාවර්තන වේදම් 6%කින් අඩු කරන්න කියලා කියනවා. එතෙන්දී මේ චක්‍රලේඛයේ
අංක දෙක ඈ කියන එකේ තියෙනවා පොදුවේ සියලු ආයතන විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. ඒතකොට පොදුවේ සියලු ආයතන විසින් කියලා කිව්වොත්ම රජයේ මුද්‍රණාලයත් ඇයිති. පවත්නා සම්පත් උපයෝගී කරගනිමින් වියදම් අවම වන පරිදි කටයුතු කරන්න කියලා තියෙනවා ඒක. ඒත් එහෙමනම් රජයේ මුද්‍රණාලය ආධිපති නියගාව මිලියන 1000කට වැඩිය පවත්නා සම්පත් තියෙනවා. ගෙනල්ලා ස්ටොක් කරපුවා තියෙනවා. වියදම් අවම වන පරිදි කටයුතු කරනවා කියලා කියන්නේ ආයෙ අලුතෙන් මිලදී ගන්න නැතුව මේ ටිකෙන් වැඩේ කරගෙන යන එක. ඒක නිසා මේ 2023 ගහපු 2023 1/27 දින ඇති චක්‍ර ලේඛේනුත් රජයේ මුද්‍රණාලය අධිපතිගේ රාජකාරිය කරන කිසිම බාධාවක් වෙලා නැහැ. අනිත් චක්‍ර ලේඛේ තමයි ආවේ චක්‍ර ලේඛ අංක 2 2023. 2023 2/2 මේක ගහන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි. මේකේ තියෙන්නේ වියදම් පාලනය තමයි මේකේ නම. රයිට්. මේකේ යොමුව දානවා අර මුලින් කිව්ව 1/2023 සහ 0.9/2022 කියන චක්‍ර ලේඛ දෙකට දාලා ඉවරලා කියනවා මෙම චක්‍ර ලේඛේ නිකුත් කරන්නේ අංක 23 ඇලීරා 0.201 ඇලීරා 604 ඇලීරා 0.18 දරන 2023 1/30 දින ඇති කැබිනට් තීරණය අනුවයි කියලා. එතකොට කැබිනට් තීරණය මොකද්ද කියන්නේ? කැබිනට් තීරණය කියනවා ඉහත චක්‍ර ලේඛ මගින් ප්‍රමුඛතා ගත කර හැකි අත්‍යවශ්‍ය වේදන් සඳහා පමණක් මුදල් නිදහස් කරනු ලැබේ. ඒක නිසා රජයේ මුද්‍රණාලය අධිපති ගාව තියෙන ගබඩා ද්‍රව්‍ය වලට සැපයුම් කරුවන්ට ගෙවීම සඳහා මේකෙන් බාධාවකුත් නැහැ. මේ කැබිනට් තීරණයෙන් බාධාවකුත් නැහැ. ඒකේ තියෙන්නේ අවසාන වශයෙන් මෙම කොන්දේසි වලට පටහැනිව යම් බැඳීමක් නිලධාරීන් ඇති කරගත්තොත් ඒකට පුද්ගලිකව වගකිය යුතුයි කියලා. එතකොට රජයේ මුද්‍රණාලය අධිපති නියට කිසිසේත්ම බැඳීම් ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද දැනටමත් බැඳීම් ඇති කරගෙන තියෙන අලුතෙන් ඒවට ගෙවීම සඳහා සම්පූර්ණයෙන්ම බලය දීලා තිනවා කැබිනට් පත්‍රිකා වලින් සහ ඒ වගේම චක්‍ර ලේඛ වලින්. මේ කාරණා හතරෙන් ඒක නිසා මේ කියන චක්‍ර ලේඛ හතරෙන් රජයේ මුද්‍රණාලය අධිපතිනියට බේරෙන්න බෑ. තමුන්ගේ රාජකාරිය නොකිරීම සම්බන්ධයෙන් බේරෙන්න බෑ. ඊළඟට තියෙනවා ජනාධිපති චක්‍ර ලේඛ අංක PSSB සර්කියුලර් ඇලීරක් 10 ඇලීරක් 2022. ඒකේ කියන්නේ අංක 3/2022 කියන මේ මීට කලින් තිබ්බ චක්‍ර ලේඛයේ විධිවිධාන වලට අනුව කටයුතු කරන්න කියලා. කියන්නේ එතකොට ඒක ගහලා තියෙන්නේ මීට කලින් කියපු චක්‍ර ලේඛ අනුව කටයුතු කරන්න කියලා. ඒලා කලින් කියපු චක්‍ර ලේඛ වල සීමා නැති නිසා මේ ජනාධිපතිවරයාගේ චක්‍ර ලේඛේ සීමාවක් නැහැ යාට තමුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යාමට. මේකේ ඊට පසු වෙන්නේ දැන් මේ සියලුම චක්‍ර ලේඛ දාලා ඉවරලා කරන්නේ රජයේ මුද්‍රණාලය අධිපතිනියට තමුන්ගේ රාජකාරිය නොකර සිටීම සඳහා පසුබිමක් හදන්න. ඔවුන් 2023 1/30 දින අංක 23 ඇලීරා 0.21 ඇලීරා 604 ඇලීරා 0.18 දන්න අමාත්‍ය මණ්ඩල තීරණයක් ගන්නවා. මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගන්නේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විසින් අති දුෂ්කර මූල්‍ය තත්ත්වය තුළ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වා ගැනීම කියන මාතෘකාව යටතේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනවා. ඒ අමාත්‍ය මණ්ඩල සංදේශයට අර අපි මුලින් කිව්ව චක්‍ර ලේඛ හතරම ගැන සඳහන් කරලා ඒගොල්ලෝ කියනවා මින් ඉදිරියට මහා භාණ්ඩාගාරය විසින් සල්ලි නිකුත් කළ යුත්තේ මෙන්න මේ ප්‍රමුඛතාවයේ යටතේ. මොකද ඒගොල්ලෝ කියන්නේ පළවෙනි එකේ කියනවා අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම්. අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් කියන එක ඇතුළේ මෙන්න මෙහෙම තියෙනවා. පළවෙනි එක තියෙන්නේ වැටුප් පා වේදන ගෙවීම. අපි ඔබට කිව්වා රජයේ මුද්‍රණාලය අධිපතිට තමුන්ගේ රාජකාරිය කරගෙන යාම සඳහා ද්‍රව්‍ය ශ්‍රමය පොදු කාර්ය ඕන වෙනවා. ශ්‍රමය කියලා කියන්නේ රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ වැටුප්. ඒක නිසා මුද්‍රණ කටයුතු භාරව සිටිනා වූ අංශයේ රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ වැටුප් කියන එක සෑම රාජ්‍ය සේවකයෙකුගේම වැටුප අනිවාර්යයෙන්ම ගෙවනවා මුද්‍රණ කටයුතු කළත් නොකළත්. ඒ වගේම මේ ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් තියෙන්නේ වැටුප්පා වේතන පළමුවෙන්ම ගෙවන්න. ඒක නිසා රජයේ මුද්‍රණාලය අධිපතිට තමුන්ගේ වැඩ කරගෙන යාම සඳහා තමුන්ගේ සේවකයන්ට වැටුප් නොගෙවා ඉන්නේ නැහැ කවුරුවක්වත් වැටුප් අනිවාර්යයෙන්ම ගෙවනවා. ඊට පස්සේ කියනවා කල් තැබිය නොහැකි විදුලිය ජලය ඉන්ධන හා අත්‍යවශ්‍ය සන්නිවේදන සේවා මුද්‍රණ කටයුතු සඳහා භාවිතා කරන්නා වූ ජලය විදුලිය ඇතුළු අනිකුත් සේවා වල ටිකක් ගෙවන්න පුළුවන්. ඒක තියෙනවා මේකේ 18 වෙනි අංකයේ යටතේ ප්‍රමුඛතා ලැයිස්තුවේ 18 වෙනි අංකයේ තියෙන එක. ඊට පස්සේ මේ චක්‍ර ලේඛයේ තියෙනවා 2/2 යටතේ දීර්ඝ කාලයක් තිස්සේ
පවතින නොපියූ ගෙවීම් ඒවත් ගෙවන්න කියලා තියෙනවා. එතකොට රජයේ මුද්‍රණාලය අධිපති ගාව තියෙනවා මිලියන 1000කට වැඩිය බඩු ගණන්ලා රයිට්. ඒව තමයි දීර්ඝ කාලයක් තිස්සේ පවතින නොපියූ ගෙවීම්. ඒව ගෙවීම සඳහාත් මේ කැබිනට් අනුමැතිය යටතේ නිකුත් කරපු මේ චක්‍රලේඛයේ තියෙනවා. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා එකක් ගෙවන්න. ඒක නිසා මුද්‍රණාලය අධිපතිට ලියුම් ලියන්න බෑ මැතිවරණ කොමිසමට සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම සඳහා මට සල්ලි දෙන්න කියලා. හේතුව තමයි මේ කැබිනට් පත්‍රිකාවෙන් සම්පූර්ණයෙන් මේකට බලය දීලා තියෙනවා. ඒක නිසා මේ මුදල් නිකුත් කිරීම සඳහා ඉතාම හොඳින් ඉඩකඩ තියෙනවා. මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේකෙන් සීමාවක් පනවලත් නැහැ. ඊට පස්සේ කියනවා ඉහත 2-2 යටතේ, ඒ කියන්නේ මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන ඉහත 2-2 යටතේ, ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින නොපියු ගෙවීම් ඇතුළු අනිකුත් ගෙවීම් ගෙවුවෙන් පස්සෙත් යම් මිත්‍රියක් තියෙනවා නම් අනිකුත් කටයුතුවලට මුදල් නිකුත් කරනවායි කියලා. ඒක නිසා ඊට පැහැදිලි මේ දාලා තියෙන සීමාවල් ඇතුලේ වේදම් සීමා කිරීම කියන එක මොන විදිහට සඳහන් වෙලා තිබුණත් රජයේ මුද්‍රණාලය අධිපතිට ඒව බලපාන්නේ. හේතුව තමයි එයාගේ ශ්‍රම වියදම පඩිය විදිහට ගෙවනවා, ද්‍රව්‍ය ගෙනල්ලා තියෙනවා, ද්‍රව්‍යවල සල්ලි ගෙවන්න ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා, සහ පොදු කාර්යමන විදුලි බිල් වගේ දේවල් ගෙවන්න මේ වෙලා තියෙනවා. ඊට සියලු කරුණු බැලුවෙන් පස්සේ රජයේ මුද්‍රණාලය අධිපතිට මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු කලට වේලාවට කරලා දීලා මැතිවරණ මහලේකම් කාර්යාලයට බාර දීම සම්බන්ධයෙන් කිසිම සීමාවක් තිබුණේ නැහැ. ඒක නිසා රජයේ මුද්‍රණාලය අධිපතිගේ කාර්යභාරයේ වෙන්නේම වෙන කිසිවක් නෙමෙයි මැතිවරණය කඩාකප්පල් කිරීම බව ඉතා පැහැදිලියි. එතුමිට මේ මුදල් ලබා ගැනීම සඳහා ලියන්න තිබුණේ මැතිවරණ කොමිසමට නෙමෙයි, මැතිවරණ කොමිසමට ලියන්න තිබුණේ අප විසින් මුද්‍රණය කරලා දීලා තියෙනවා මෙන්න චන්ද්‍රපත්‍රිකාවල සල්ලි ගෙවන්න. එතකොට 2020 මැතිවරණයට කිව්වා වගේ මැතිවරණ මහලේකම් කාර්යාලය කොටස් වශයෙන් හෝ මොන විදියකට හෝ ගෙවයි. නමුත් වාණිජ මුද්‍රණය සඳහා අවශ්‍ය කරන්නා වූ තොග ගොඩ කසා ගන්න මේ කාර්යාලය ඇතුලේ, ඒ වගේම කැබිනට් පත්‍රිකාවලින් සහ චක්‍රලේඛවලින් ඒවාට ගෙවීම සඳහා ප්‍රතිපාදන සලසලා තියදී මහා භාණ්ඩාගාරයේ මුදල් ලබා ගන්නේ නැතුව මැතිවරණ කොමිෂන් සභාවෙන් මුදල් ඉල්ලීම තුළ රජයේ මුද්‍රණාලය අධිපති කරලා තියෙන්නේ හිතාමතා මේ චක්‍රලේඛ වලට පටහැනිව කටයුතු කරමින් සම්පූර්ණයෙන්ම මේ මැතිවරණය කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් ලෙස කටයුතු කිරීම. මම හිතන්නේ දේශපාලන බලධාරීන් කල්පනා කරන්නේ නැති රජයේ මුද්‍රණාලය අධිපතිට පුළුවන් කියලා ඉවර වෙලා ගැලවෙන්න මේ නිකුත් කරපු චක්‍රලේඛ වලට මුවා වෙලා මේවා නොපිළිපැද්දොත් මට මොනවා හරි ප්‍රශ්නයක් වෙයි කියලා. මෙන්න මම ඔබට කියන්නම් මේ චක්‍ර මේකලෝ මුවා වෙන තැන. ඒ කියන්නේ මේ රජයේ මුද්‍රණාලය අධිපතිනිය තමුන්ගේ රාජකාරිය නොකර තමුන්ගේ රාජකාරිය කරන්න බැරි වුණේ තමන්ගේ වැරද්දෙන් නෙමෙයි කියන එකට මුවා වෙන තැන තමයි අයවැය චක්‍රලේඛ අංක 2 2023. 2023 2-2 චක්‍රලේඛයේ දෙවෙනි ඡේදය මෙන්න මෙහෙම කියනවා. මෙම කොන්දේසි වලට පටහැනිම යම් බැඳීමක් නිලධාරීන් විසින් ඇති කර නොගත යුතු අතර එවැනි නියමයන් කඩකරන නිලධාරීන් පුද්ගලිකවම ඒ සඳහා වග්ගිය යුතු බවද අදාළ අමාත්‍ය මණ්ඩලයේ තීරණය තුලින් අවධාරණය කර ඇත. මේ කියන්නේ ණයට බඩු ගන්න එපා, බැඳීම් ඇති කර ගන්න එපා කියන එක තමයි මේ කියන්නේ. එතකොට එහෙම කළොත් එහෙම මේගොල්ලන්ට පුද්ගලික වග් කියන්න උනායි කියන කාරණේ. මේ කැලලට තමයි මුවා වෙලා තියෙන රජයේ මුද්‍රණාලය අධිපති. නමුත් රජයේ මුද්‍රණාලය අධිපතිට මේක කිසිසේත්ම අදාළ නැහැ. හේතුව වැටුප් සඳහා ඇය බැඳීම් ඇති කර ගන්න ඕනේ, වැටුප රජයෙන් ගෙවනවා. ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන්න තියෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්. පොදු කාර්ය සම්බන්ධයෙන් බිල් ගෙවන්න තියෙන මහා භාණ්ඩාගාරයෙන්. ඒක නිසා රජයේ මුද්‍රණාලය අධිපතිට පමණක් නෙමෙයි, රජයේ මුද්‍රණාලය අධිපතිට අවශ්‍ය මුදල් නිකුත් නොකර සිටීමට භාණ්ඩාගාර ලේකම්වරයාට පුළුවන් වෙන්නේ නැහැ මේ චක්‍රලේඛ 4 සහ කැබිනට් පත්‍රිකාව අනුව. ඒ අනුව අපි ඉතා පැහැදිලිවම කියන්නේ මැතිවරණය පවත්වා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම බාධාව සිද්ධ කළේ මේ චක්‍රලේඛවත් වෙන කිසිවක් නෙමෙයි, රජයේ මුද්‍රණාලය නාලයාධිපතිනිය. මේක සම්පූර්ණයෙන්ම මෙහෙවපු වැඩක් මේ තියෙන්නේ. දේශපාලන අවශ්‍යතාවය මත මැතිවරණය කඩාකප්පල් වෙන ආකාරයට මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය ඡන්ද පත්‍රිකා සහ අනිකුත් දේවල් මුද්‍රණය කිරීම වළක්වලා ඒ වැළැක්වීම සාධාරණීකරණය කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළ චක්‍රලේඛ සහ ජනාධිපතිවරයා විසින් මුදල් ඇමති ලෙස නිකුත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා යොදාගෙන තමයි දැන්
රටට බොරුව කියලා තියෙන. ඉතින් රටේ සාමාන්‍ය ජනතාව මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කළාන් පස්සේ හැමතැනින් මෙන කාරණේ ඉතින් මොනවද කරන්නේ? හරි සීමාවල් තියලා තියෙනවනේ. බැරි වෙලාවකත් වේදන් දැරියොත් එහෙම පුද්ගලිකව වක් කියන්න වෙනවනේ. ඉතින් මුද්‍රණාලය අධිපතිනිය කොහොමද මේක අතින් සල්ලි ගවන්නේ? දැන් සිද්ධ වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම බඩු ටික තියාගෙන මේක මුද්‍රණය නොකර අපේ ඡන්ද අයිතිය මුළු මනින්ම නැති කිරීම සඳහා හවුල් වෙච්ච ප්‍රධානම ආයතනය තමයි රජයේ මුද්‍රණාලය. රජයේ මුද්‍රණාලය කරන් මේ වැඩේ කරන්නේ නැතිනම් මැතිවරණ කොමිසමට මැතිවරණයක් තියන්න බෑ. හරිනම් මැතිවරණ කොමිසම් සභාව අපි මේ කියන කරුණු පිළිබඳව තවදුරටත් සොයලා බලලා. මොකද මේවා එකක්වත් අපි නිකුත් කරපු නැහැ. මේවා සියල්ලම රජයේ චක්‍රලේඛ සහ කැබිනට් පත්‍රිකා. මේ ගැන වෙනමම විමර්ශනයක් කිරීම මැතිවරණ කොමිසම් සභාවෙත් වගකීමක්. මොකද මැතිවරණයක් පැවැත්වීමට බාධා කිරීමට අදාළ පුද්ගලයන්ට සහ ආයතනවලට ඒව කටයුතු කිරීමට බලයක් අපි හිතන මැතිවරණ කොමිසම් සභාවට ඇති කියලා. ඒක නිසා අපි අද මේ එළිදරව් කරන කරුණු පිළිබඳව ඔවුන්ටත් වගකීමක් තියෙනවා. මේ කියන කාරණා ඇත්තද කියන කාරණේ සම්බන්ධයෙන් සොයා බලලා අවශ්‍ය පියවර ගන්න. හේතුව තමයි මැතිවරණ කොමිසම් සභාවට මේ ඡන්ද පත්‍රිකා ඇතුළු අනිකුත් මුද්‍රණ දාපිය නොලැබෙන්නේ කරන්න බැරි නිසානේ, මේ හිතාමතා කරපු වැඩක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ වගේම තමයි මේ රටේ සිටින සිවිල් සංවිධාන, මැතිවරණ කටයුතු වල යෙදෙන අනිකුත් ආයතන, පොදුවේ මහ ජනතාව ඇතුළු අනිකුත් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, විශේෂයෙන් මාධ්‍ය ආයතනවලට ඉල්ලා සිටින්නේ මේ කාරණය සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරන්න. මොකද මේ ඡන්ද අයිතිය කියලා කියන්නේ අපි එක්කෙනෙක් දෙන්නෙක්ගේ අයිතියක් නෙමෙයි. දැන් තව එක කාරණයක් කියන්න තියෙනවා. මේ රජයේ මුද්‍රණාලය අධිපති කොයිතරම් නොසැලකිල්ලෙන් කටයුතු කරලා තියෙනවද කියනවනම්, මම මීට කලින් කියාපු මේ 2023/1/25 දින මැතිවරණ කොමසාරි ජෙනරාල්ට යවනවා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඇස්තමේන්තුව. මේ ඇස්තමේන්තුව හදලා තියෙන්නේ ද්‍රව්‍ය ඇස්තමේන්තුව මිලියන 290යි, ශ්‍රමය සහ පොදු කාර්ය ඇස්තමේන්තුව මිලියන 232යි, එකතුව විදිහට තියෙනවා මිලියන 401ක්. මේ ද්‍රව්‍ය ඇස්තමේන්තුවේ 290ට අදාළ සංඛ්‍යා ටික එකතු කළාම පස්සේ ඡන්ද පත්‍රිකා වලට මිලියන 63යි, ආකෘති වලට මිලියන 61යි, පොත්වලට මිලියන 46යි, එන්ලොප් වලට කියන්නේ මේ ලිපි කවර වලට 592000යි, පෝස්ටර් වලට මිලියන 31යි. ඔක්කොම එකතු කළාන් පස්සේ මිලියන 290ක් ඉන්නේ, මිලියන 83ක අඩුවක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ තරම් විශාල ආයතනයක, මේ තරම් බාහිර දූර මැතිවරණයකට අදාළ ඇස්තමේන්තුව යවනකොට ගණිතමය නිවැරදිතාවය හෝ මේක නැහැ. මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලය අධිපතිට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි කැබිනට් ඔෆිස් එකෙන් ඉල්ලුවා. මොකද එයා දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් නිසා අමාත්‍ය මණ්ඩලයේ විසින් තමයි එයාට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න තියෙන්නේ. අපි ඉල්ලපු පැමිණිල්ලම අපි නිකුත් කළා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුස පැල්පිට මහත්තයාට. දැන් ටික දවසක් ගියාන් පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි අර සොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ කලාව තමයි මේ තියෙන්නේ. මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් එවනවා මෙන්න මේ ජාතිය ලියුමක් අපිට. මොකද්ද මේකේ තියෙන්නේ? මේකේ තියෙන්නේ රජයේ මුද්‍රණාලයාධිපතිනියට එරෙහිව අප විසින් ඉදිරිපත් කරලා තියෙන පැමිණිල්ල, රයිට්, රජයේ මුද්‍රණාලයාධිපතිටම යොමු කරනවා. හරිද? මෙන්න මේවයි වෙන්නේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලියන මෙන්න මෙම ලියුමක් 2023/6/21. ඒ කියන්නේ මේ මැතිවරණ කටයුතු වලට අදාළ මේ කඩාකප්පල්කාරී ක්‍රියාවල සිදු කිරීම සහ බොරු ඇස්තමේන්තු දීම සම්බන්ධයෙන් කරපු පැමිණිල්ල අනුව රජයේ මුද්‍රණාලයාධිපතිට ලියන මෙන්න මෙහෙම. රජයේ මුද්‍රණාලයාධිපතිනියට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම. උක්ත කරුණු සම්බන්ධයෙන් MDSA පෙරනම හතා විසින් 2023/6/5 දිනෙත මෙම අමාත්‍යාංශ වෙත යොමු කර ඇති ලිපිය හා බැඳේ පිටපත අමුණායත. ඒ අනුව එම ලිපිය සඳහන් කරන සම්බන්ධයේ ඔබගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් මෙම අමාත්‍යාංශ වෙත ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි. මේ චෝදනා ලැබපු මිනිස්සයාට මේ යවනවා චෝදනාව ටික. ජබලා කියනවා නිරීක්ෂණ ඉදිරිපත් කරන්න කියලා. හොරාගේ අම්මගෙන් පේන අහනමයි කියන්නේ මේක තමයි. දැන් ප්‍රතිඵලය වෙන්නේ කුමක්ද? ප්‍රතිඵලය වෙන්නේ එයාගේ නිරීක්ෂණ ආවෙන් පස්සේ මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුස පැල්පිට මහතා අමාත්‍ය මණ්ඩල කාර්යාලයට යවනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනියට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම. ඔබගේ උක්ත ලිපියේ යොමු කරන ලද MDSA පෙරේරා මහතා විසින් 2023 පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත සාවාද්‍ය සහ නොමග යවන සුළු ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම යන කරුණ මත
රජයේ මුද්‍රණාලයට එරෙහි විනයානුකූලව කටයුතු කරන ලෙස මෙහෙම ඉල්ලා තියෙනවායි. එම වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කිරීමේදී මෙන්න මේ ආකාරයෙන් ඇය කියලා තියෙනවා කියලා. ඇය සඳහන් කරලා තියෙනවලු ඇය සාවාද්‍ය අස්සමින්දුවක් ඉදිරිපත් කළේ නැතේ කියලා. දැන් චෝදනාවට ලක්වෙච්ච මිනිස්සයාටම චෝදනා පත්‍රය යවලා එයාගෙන් ගෙන්න ගන්නවා ලියුමක්. එයා වැරද්දක් කරලා නැතේ කියලා ඒක යවනවා කැබිනට් ඔෆිස් එකට. එතකොට කැබිනට් ඔෆිස් එකට යවුවාන් පස්සේ කැබිනට් ඔෆිස් එක මේකට අදාළව කිසි පියවරක් ගන්නේ නැහැ. ඒක නිසා මේ සියලු වැරදි කරපු රජයේ මුද්‍රණාලය අධිපතිනිය කැබිනට් එක විසිනුත් ආරක්ෂා කරනවා. ඒක නිසා අපි කියන්න තියෙන්නේ මෙන්න මේකයි. මෙතෙන්දී මේ ජාතික ජනබල වේගයේ ගණකාධිකාරය වුණු නිසා විගණකවරුන් විදිහට අපිට කියන්න තියෙන්නේ මේව කාරණේ ඊටාම් බරපතල කාරණයක්. අපි මෙතෙන්දී පාවිච්චි කළේ රජය විසින් නිකුත් කළ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛ සහ මුදල් ඇමතිවරයා විසින් නිකුත් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමත කරගත්තු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා. මේ සියල්ලෙම අරමුණ වෙලා තිබුණේ රජයේ මුද්‍රණාලය අධිපතිනිය සහ මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදුන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට ආවරණයක් සැපයීම. නමුත් ඔවුන්ට කිසිම ආවරණයක් මේ චක්‍රලේඛ වලින් ගන්න බෑ. ප්‍රධාන භූමිකාව තියෙන රජයේ මුද්‍රණාලය අධිපතිනියට කිසිසේත්ම මේ ආවරණයක් ගන්න බෑ. මේ කරුණු ටික විශ්ලේෂණය කළ බැලුවාන් පස්සේ ඉතා පැහැදිලිව පේනවා මුද්‍රණාලය අධිපති කටයුතු කරලා තියෙන සම්පූර්ණයෙන්ම අපගේ ඡන්ද අයිතිය නැති කිරීම සඳහා, එය කඩාකප්පල් කිරීම සඳහා. ඒක නිසා අපි ජාතික ජනපල වේගයේ ගණකාධිකාරී වුණු සහ විගණකවරුන් විදිහට ඉල්ලා සිටින්නේ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මිනිසුන්ගේ සර්වජන අයිතිය සම්බන්ධයෙන් උනන්දුවන් දක්වන සෑම පාර්ශවයකටම මෙම කාරණේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මෙවැනි තත්වයන් නැවත ඇතිවීම වළක්වාලීම සඳහා මැදිහත් වෙන ලෙස මේ මුද්‍රණාලය අධිපතිනිය වසරකට පෙර විශ්‍රාම ගත්තා. ජනාධිපතිවරයා විසින් ඇයව දැන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය අධිපතිනිය විදිහට වසරක සේවා දිගුවක් දීලා තිනවා. ඒ සේවා දිගුව ජූනි මාස 23 වෙනිදා ඉවර වෙනවා. බොහෝ වෙලාවට ජූනි මාස 23 න් පස්සෙත් එයාගේ සේවා කාලය දීර්ඝ කළා. එතකොට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙම මුද්‍රණාලය අධිපතිගේම කාලය වෙන්න පුළුවන්. එතකොට මොන මගඩියක් වේද කියලා කියන්න බෑ. ඒක නිසා අපි අවසාන වශයෙන් කියන්නේ මෙම කාරණය සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස කල්පනා කරන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාවත්. තමුන්ට මැතිවරණයක් කිරීමට ඉඩකඩ නොදී වළක්වාලීම සම්බන්ධයෙන් ඔවුන්ට ගත හැකි පීවර තියෙනවා. ඒ වගේම මැතිවරණ කටයුතු පිළිබඳ උනන්දුවන මැතිවරණ නිරීක්ෂණ ආයතන, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සියලු දෙනාටම අද මේ අපි එළිදරව් කරපු කරුණු මම හිතන්නේ නැවත මේ කාරණය ගැන සිතීම සඳහා ප්‍රවේශයක් වෙයි කියලා. එම කරුණු ඉදිරිපත් කිරීම මම මේ අවස්ථාවේදී අවසන් කරනවා. ඔබට කිසියම් ගැටලුවක් තියෙනවා නම් එයට පිළිතුරු දීමේ හැකියාවත් අපට තියෙනවා.